මාගේ ප්‍රේමන්ත අමිතාත් පුතේදුවේ අද අපි සිටින්නේ සුද්ධ සතියේ සඳුදාවයි සමින් වහන්සේ ලාසරස්ගේ ගෙදරදී මුහුණ දුන්නු හරි වැදගත් ලස්සන සිද්ධියකටයි අද විශේෂය තුළ අප සමන් දෙන්නේ ජේසු ලාසරස්ලගේ ගෙදර ඉන්නකොට මරියා කියන කාන්තාව ඇවිදින් උන් වහන්සේගේ පාද ඉතාමත්ම වටිනා කියන සුවඳ විලේපණයකින් ආලේප කරලා ඇගේ දිගු කෙස් කලඹෙන් එය පිසදමනවා සාමාන්‍යයෙන් ගෙදරකට කැමකට කවුරු හරි වැඩම කළොත් ඉන්කාරිය පැමිණියොත් ඉන්කාරිය ඒ ගෙදර හිටිය සේවකයා හෝ සේවිකාව තමයි ඒ අමුත්තගේ පාද වතුර වලින් හොදලා රෙදි කඩෙන් පිසදෙමුවේ නමුත් මරියා කියන්නේ දාසියෙක් සේවකෙක් සේවිකාවක් නෙවෙයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ප්‍රබල අත්දැකීමක් ලැබපු ගැහණියක් අන්න ඒ ලැබපු ප්‍රබල අත්දැකීම නිසායි ඇය මේ සේවිකාවකගේ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්නේ ඒකත් කරන්නේ වතුර වලින් නෙමෙයි වටිනා කියන අගේ ඇති සුවඳ විලේපණයෙන් ලොකු පණිවිඩයක් අපිට තිබෙනවා මොකද්දේ පණිවිඩය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල මරියාවන් මේ මරියා කියන ගැහණිය ලැබපු ප්‍රබල අත්දැකීම නිසායි ඇගේ ජීවිතයෙන් ඇයට දැනෙන විදිහට ඇගේ ජීවිතයට දැනෙන විදිහට වටිනා දෙයක් ජේසු වෙනුවෙන් සිදු කරන්නේ ඔබ ජේසුගේ ප්‍රබල අත්දැකීම ජීවිතයේ අත්දැකලා තිබෙනවද ඔබ ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේගේ ප්‍රබලතම අත්දැකීමට ඇතුල් වෙලා තිබෙනවද එහෙමනම් මරියා වගේ ඔබත් ඔබේ ජීවිතෙන් වටිනා කියන දෙයක් ඔබට දැනෙන දෙයක් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කර තිබෙනවද අද ගොඩක් වෙලාවට වෙන්නේ ජේසු තුල අපි යම් වරප්‍රසාදයක් අත්දැකීමක් ලැබපුවාම පල්ලියට ගිහිල්ලා ඉටිපන්දම් හතක් පත්තු කරලා එහෙමත් නැත්නම් ස්තුති පූජාවකට රුපියල් 100ක් දීලා අත පිසදමා ගන්න එකයි. ඒ ඔබට දැනෙන දෙයක් නෙමෙයිනේ. ඔබට දැනෙන දේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරන්න. ජීවිතයට වටිනා කියන දේ දෙවියන් වහන්සේ වෙනුවෙන්, ජේසු වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන්න. මරියා කලේ ඒකයි. ඒ වගේ ඔබත් සිදු කරන්න. දෙවන කාරණාව. දැන් මේක දැක්කම ජුදස් ඉස්කාරියත් ඒ ගැන අසතුටු වෙනවා. අයියෝ අපරාධනේ මේ සුවඳ විලේපනය විකුණලා ඒ සල්ලි ටික දුප්පතුන්ට දෙන්න තිබුණානේ. ජුදස් එහෙමයි කියන්නේ. නමුත් බලන්න දේව වචනය. ඔහු මෙසේ කීවේ දිලිදුන් ගැන කැක්කමක් තිබුණ නිසා නොව ඔහු සොරෙකු වූ බැවිනි. පොදු මුදල් පසුම්බිය බාරව සිටි ඔහු එහි දමන ලදදී සොරා ගන්නට පුරුදුව සිටියේය. වෙනවද? ජූදස් ගැන කතා කරන දේ ජේසුව පාවා දෙන්නට ඉස්සර වෙලා ජූදස් පුරුදු වෙලා හිටියලු හොරකම් කරන්නට හොරකම් කරන්නට පොදු මුදල් පසුම්බිය බාරව සිටි ඔහු ඒකෙන් සල්ලි ගන්නට පුරුදුව සිටියා හොරකම් කරන්නට පුරුදුව සිටියා මොනවද මේ හොරකම් කලේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අයත්ව සිටිය පවුලේ තිබිච්ච දෙයි ඒ කියන්නේ සුද්ධවත් දෙයි පොදු දෙයි අද අපි කී දෙනෙක් මේ විදිහේ හොරකම් කරනවද මේ විදිහේ වංචා සහගත දේ සිදු කරනවද සුද්ධවත් දෙයි මිනිසුන්ට අයිති දේ පොදුවේ මිනිසුන් පරිහරණය කළ යුතු දේ මගේ කරගන්නට අපේ කරගන්නට අපි කොයිතරම් උත්සාහ කරනවද සමහර අය ඉන්නවා පල්ලියෙම දේවල් හොරකම් කරනවා මිනිසුන්ට අයිති දේවල් හොරකම් කරනවා පොදු කාර්යයන් වලට නියමිත දේවල් පොදු කාර්යයන් වලට යොදාගත යුතු දේවල් හොරකම් කරනවා දෙවියන් වහන්සේ තුල අවංකව ජීවත් වෙන්න නිවරදිව ජීවත් වෙන්න
එයයි උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන දේ මගෙන් බලාපොරොත්තු වන දේ ස්වාමින් වහන්ස ඔබහන්සේ මාගේ ජීවිතේ බොහෝ අත්දැකීම් ලබා දුන් දෙවියන් වහන්සේ එම නිසා ඔබහන්සේ වෙනුවෙන් මට දැනෙන විදියට වටිනා දේ ඔබ වෙනුවෙන් ඉටු කරන්නට ඒ වටිනා දේ වෙනුවෙන් වැය වන්නට අවැසි වරම් ලබා දුන මැනව ආමෙන් ජිසු පිහිටා